ඇත්තටම වෙනදනම් අපි කරන්නේ ඔගොල්ලොන්ගේ පන්තිය පුතේ පාසුකම් 100%ක්ම තියෙන අපි ස්ටුඩියෝ වල කරන්නේ. නමුත් මේ අවස්ථාවලදී අපිට සංචරණී සීමා කරලා තියෙන නිසා පුතේ අපිට ඒ ස්ටුඩියෝ වලට යాగන්න බැරි ගැටලුව තියෙන නිසා අපේ ගෙවල් වල තියෙන අවම පාසුකම් භාවිතා කරගෙන තමයි පුතේ ඔගොල්ලන්ට අධ්‍යාපන කටයුතු කරන අධ්‍යනය කටයුතු අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේ දවස්වල. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. සමහරකට පොඩ්ඩක් බෝඩ් එක එළිය වදුනාම සුදු වෙන්න පුළුවන්, අකුරක් බොඳ වෙන්න පුළුවන්, වචනයක් ඇයි නැති වෙන්න පුළුවන්. ඒව සාමාන්‍යයෙන් ගැටලුවක් කරගෙන එපා දරුවනේ. අපි ලස්සනටම අරනේ ලස්සනටම වැඩේ පටන් ගත්තු වැඩේ දිගටම සඳුදා ලබන සතියේ ඉඳලා අරනේ දිගටම සඳුදා අපි සුපුරුදු පරිදි අරනේ සුපුරුදු පරිදි ලබන සතියේ ඉඳලා දිගට අපි මේ වැඩසටහනේ කරගෙන යන්නේ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා පුතේ. හරි. එනිසා ගැටලුවක් කරගන්න එපා. උපරිම අපේ ළඟ තියෙන උපරිම පාසුකම් ටික ඔයගොල්ලන්ට ලබා දෙන්න අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරනවා. හරි. අද දවසේදී අපේ පන්තියට ගොඩාක් අලුත් ළමයි තින්න නිසා දරුවනේ අපි අද දවසේදී ගොඩාක් අලුත් ළමයි තින්න නිසා අපි පොඩ්ඩක් විශේෂයෙන්ම පරණේ පන්තිවලදී අපි කරුණු කාරණා කීපයක් මොගොල්ලන්ට සාකච්ඡා කරලා දුන්නා. ඒ අතරේ අලුත් තොරතුරුත් එකතු කරගෙන තමයි අද දවසේදී අපි මේ පන්තිය සාකච්ඡා කරගෙන යන්නේ. වැඩ සටහන් ටික සාකච්ඡා කරගෙන යන්නේ. හරි. ඒ නිසා පුතේ අරනේ විශේෂයෙන්ම මතක තියාගන්න අරද පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න අපේ දරු අරනේ අපේ දරු විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. හරි. දැන් ගැටලුවක් නැතුව ඇති. අරණේද පුතේ දැන් ප්‍රශ්නයක් නැතුව ඇති. බොහෝ දුරට දැන් මම කතා කරගෙන යනවා ඇති. ඔගොල්ලොන්ට ඉතින් පොඩ්ඩක් කරේමේ සිග්නල් එහෙම අඩු වෙනව වැඩි වෙනව ඒවා ගැටලුවක් කරගන්න එපා පුතේ. අපි කොමාරි වැඩේ අපි කොමාරි මේ වැඩේ නිවැරදි ලෙස සාකච්ඡා කරගෙන යන්න උපරිම උත්සාහය අරණේද උපරිම උත්සාහය ගමු. ඔන්නේ මතක පැහැදිලි කරලා දුන්න අපේ දරුවෙන්න. අද දවසේදී මම විශේෂ අකුරක් ඔයගලට විස්තර කරලා දෙනවා පොතේ සියලුම දරුවන් බෝඩ් එක බලන්නේ. මෙන්න පුතේ මෙන්න මේ අකුර මේ අක්ෂරේ සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දන්න අකුරක් අරනේ සාමාන්‍යයෙන් වැඩිපුර අපේ භාෂාවේ ලියවෙන අකුරක් මේ තියෙන්නේ පුතේ ල කියන අකුර මේ තියෙන්නේ පුතේ ල කියන අක්ෂරය ලය මතක තියාගන්න දරුවෝ මේ වගේම තවත් අකුරු දෙකක් තියෙන පුතේ මේ වගේම තවත් අකුරු දෙකක් මෙන්න පුතේ මේ තව අකුරක් මේ තියෙන මුයන් මූ කියන අකුර මූ අකුරයි ල අකුරයි අතරේ ලොකු වෙනසක් තියෙනවා පුතේ ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ ලූ අකුර මේ තියෙන්නේ පුතේ ලූ අකුර මේ තියෙන්නේ පුතේ ලුයන් අර්ද මේ මුයන් මේ ලුයන් මේ තියෙන්නේ පුතේ ලයන් හරි මේ තියෙන්නේ මුයන්
मेतीयने लुयाने मेतीयने पुते लायाने तो कोटा बालाने में अक्षर तुने मुपुते आरंभ का समान है में अक्षर तुने मुपुते मतगतियाँ करने आरंभ का समान है पुते किसी में वैनसात सिद्ध वैने नहीं पुते आरंभ यानी मैंने मुआ करे मैंने लुआ करे मैंने लया करे අදවන් සේදී අපි සාකච්ඡා කරන්න පුතේ මේ ලයන්න කියන විශේෂ අක්ෂරයේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී මම ඔයගලන්ට කරුණු කාරණා ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මෙන්න පුතේ ලයන්න මේ විදියට ලියන්න ලයන්න මේක තමයි ලයන්න ඔබට ඕන නම් මේක මෙහෙම උඩට ගෙනියන්න පුළුවන් මෙතනින් නවත්තන්න පුළුවන් මේ තියෙන පුතේ ල ල मूर्त जलायने पे मूर्त जलायने का विभाविता करना उलाइन अक्षर का एनं सटान गरगंड दरुवने सटान गरगंड मेतिये ने ले आपुरे पालेविनी आपुरे ले आपुरे बुद्धि अरने अरने पालेविनी आपुरे बुद्धि ले आपुरा अरने लायने की नक्शा पालेविनी के ले लायने की नक्शा अरे देंग अपियाने वहाँ දැන් අපි යනවා පුතේ තවත් අකුරක් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න මේ පළවෙනි අකුර පුතේ අනේ පළවෙනි අකුර පුතේ ල ඔන්න පුතේ දෙවෙනි අකුර මෙන්න දෙවෙනි අකුර පුතේ මෙන්න මේ තියෙන්නේ දෙවෙනි අකුර මේ අක්ෂරයට අපි කියනවා ලා කියලා කියන්නේ අනේ පළවෙනි අකුර ලයන්නේ ඊට පස්සේ දෙවෙනි එක තියෙන අකුර පුතේ ලා කියන අකුර පළවෙනි එක ලයන්න කියන අක්ෂරය ඊළඟට තියෙන්නේ පුතේ ලා කියන අක්ෂරය එහෙනම් අපි දරුව සටහන් කරගන්න නිවැරදි ලෙස සටහන් කරගන්න පුතේ පළවෙනි එක පුතේ ල කියන එක ඊළඟට තියෙන්නේ පුතේ ලා කියන එක කරන්නේ ල ඊළඟට තියෙන්නේ පුතේ ලා කියන එක ල ඊළඟට තියෙන්නේ පුතේ ලා කියන අක්ෂරය ලයන්නේ ඊට පස්සේ ලා ල ලා කියන කරන්නේ හරි මම හිතනවා අපේ දරුවෝ ටික මම දෙන අකුරු ටික අනිවාර්යයෙන්ම සටහන් කරගන්න ඕන පුතේ අරනේ ඔබේ පොතේ ලියා ගන්න පුතේ ඔබට අවස්ථාවක් තියෙනවා මෙන්න මේම මේ අකුර අරනේ මේ අක්ෂරය පුතේ අරනේ මේ අක්ෂරය ඔබට පුළුවන් पिटू अतलिए तानी रूल पोता अरगे ने मैं अकुरुटी के नवत लियला अरने पिटू आकुतर लियला मैं अक्षर टिको गोलंट पुलवां पुते उरु करगान्ने नवत उरु करगान्ना पुलवां ऐतो कोटा मैं अक्षर संबंधी इंगटलु आकतीवे नीने अर्धे ओगोलंट अकुरु पुलवां गे नवा इमलिए न कोटे सामान्य मूलिक अवस्था वेदी सामान्य मूलिक अवस्था वेदी पुते අපි මේ ආකාරයෙන් තමයි දරුවන්ට අක්ෂර ටික පුරුදු කරන්නේ මේ ල ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ ලා ලයන්නේ ලායන්න අරනි ලා ලා කියන අකුර ලා ලා කියන අකුර ඔන්නේ ඊළඟ අකුර මම සටහන් කරනවා ඊළඟ අක්ෂරේ මම සටහන් කරනවා දරුවනේ බලාගන්න මෙන්න ල මෙන්න පුතේ ල ඉස්පිල්ල දානවා මෙතනින් මේකට අපි කියනා පුතේ ලී කියලා කියන්නේ මේ අක්ෂරයට අපි කියන්නේ පුතේ ලී කියලා කියන්නේ අරද ලී පළවෙනි එක ලා ඊළඟට ලා ඊළඟට පුතේ ලී කියන අකුර සමහර ළමයි ලියනවා මේ අකුර මෙන්න මේ විදියට සමහර අය මේම ලියනවා මේම ලියන්න එපා පුතේ මේම ලිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි मेमलिवत पुते संपूर्ण वरदी मेमलिया अनिवार्य मेमेनोन पुते अनिवार्य मेमेनोन अरे अरे मदगति आगे मेतन अवसानी ना मेत अवसानी वे कमतीनोन पुते ली अकुरे इस्पिल मे अकुरे टपिकेनवा ली पलवीन अकुर ला इत पे बलुआ ला गिनिकीलंगट बलुआ पिपुते ली गिन अक्षर ඊළඟට අපි බලුවා ලී කියන අක්ෂරය. ඔන්න දරුවනේ තවත් අකුරක් කියලා දෙනවා. මෙන්න ලයන්න ලිව්වා අපි. මෙතනින් දැම්මා දීර්ඝ ඉස්පිල්ල.
මේකට අපි කියන පුතේ ලී මේකට අපි කියන පුතේ ලී අරනේ ලී කියන අක්ෂරය ලී මේ දීර්ඝ ස්පිල්ල යොදන අවස්ථාවේදී පුතේ මෙන්න මේම දාන්න එපා මේම ලිව්වොත් පුතේ මේම ලිව්වොත් මේකට අපි කියන පුතේ බොනිකර තරු මේකට අපි කියන පුතේ බොනිකර තරු බොනිකර තරු නෙවෙයි තනිකර බොරු වර්ණේද බොනිකර තරු නෙවෙයි තනිකර බොරු වර්ණේ මේම ලියන්න බෑ පුතේ දීර්ඝ ස්පිල්ල තියෙන්න ඕන පුතේ මතක තියාගන්න ඒ අක්ෂරයේ උඩම තියෙන්න ඕන පුතේ එහෙම තිබුණොත් විතරයි එය නිවැරදි දෙමළ අකුරක් ඇටියට අපි සඳහන් කරන්නේ අදේශියවත් දීර්ඝ ස්පිල්ල චූටා කරි උගුල්ල පල්ලයට ගත්තොත් අරනේ චූටා කරි පල්ලයට ගත්තොත් ඒ අකුර පුතේ සම්පූර්ණයෙන්ම වැරදි ඒක විශේෂයෙන්ම මතක තියාගන්න මම ඕගොල්ලන්ට උගන්වන්නේ පුතේ නිවැරදිම ක්‍රමය අරනේ ආයි ආයි කතා දෙකක් නෑ පුතේ නිවැරදිම ක්‍රමය තමයි මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ අරනේ දැන් අපි අක්ෂර හතරක් බැලුවා ලාලා ලීලී ලාලා ලීලී අරනේද කොහමද එන්නේ අකුර හතර ලාලා ලීලී හරි මයික් ඔන් කරන්න ඕනේ ගෙදර දීම පොඩ්ඩක් කියවල බලන්න ගෙදර දීම ලාලා ලීලී කියන බලමු කො කට්ටිය කියන බලමු ලාලා ලීලී පොඩ්ඩ සද්දෙට කියන්න ඕනේ මේ අල්ලපු ගෙදර එක්කෙනයි කියලා බය වෙන්න එපා සංචරණ සීමා කරලා තියෙන නිසා අනිත් අය එන්නේ නැහැ නිසා බය නැතුව කියන්නේ කොහොමද එන්නේ ලාලා ලීලී ලාලා ලීලී අරනේ ඉස්සරහට මේ සම්බන්ධයෙන් කවියකුත් තියෙනවා කවියක් මම ඕගොල්ලන්ට කියලා දෙනවා පුතේ ආරේ ඊළඟට තමයි එන්නේ ටිකක් අමාරු බුද්ධලේ ඊළඟට එන්නේ පුතේ ඊළඟට එන්නේ ටිකක් අමාරු බුද්ධලේ ඒ නිසා අපේ දරුවෝ ටික ඒ නිසා අපේ දරුවෝ ටික හොඳට අරනේ කරුම් පළගයේ පාරුංගල් හරි හොඳට කරුම් පළගයේ පාරුංගල් කරුම් පළගය කියන්නේ කළු ලෑල්ලනේ මෙතන කළු ලෑල්ලක් නැහැ සුදු ලෑල්ලක් තියෙන්නේ අරනේ පාරුංගල් කියන්නේ බලන්න පාරුංගල් කියන්නේ පුතේ බලන්න පාරුංගල් බලන්න ඔන්න පුතේ ඊළඟ අකුර 1යි 1යි 2යි මෙන්න මේම ලිව්වා 3යි මෙතනින් මේම එන්න ඕන පුතේ මේ අකුරට අපි කියනවා ලු ලු කියන අක්ෂරේ පුතේ ලු 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 එලුලු එලුලු අර එළුවා කියනකොට එන්නේ එළුවා කියනකොට එන්නේ ලු අකුර අන්නේ මෙන්න පුතේ ලු අකුර බලන්න හරි නිවැරදි ක්‍රමේ බලන්න පුතේ ඉස්සෙල්ලා මේම ලියනවා ඉස්සෙල්ලා මේම ලියනවා පුතේ අරද පුතේ ඊළඟට පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවා ඒක පුතේ ඊළඟට පුතේ මෙන්න ලු මේකට තමයි පුතේ ලු කියන්නේ එළුවා එළුවා ලියනකොට එන්නේ ලු අන්න පුතේ ලු අක්ෂරය ලු ලු කියන අක්ෂරය ලාලා ලීලී ලු කියන්නේ බලමු කොහමද එන්නේ ලාලා ලීලී ලු අරනේද ලාලා ලීලී ලු කියන අක්ෂරය ඔන්න පුතේ ඊළඟට තව අකුරක් කියලා දෙනවා මම තව අකුරක් කියලා දෙනවා ඔයගොල්ලන්ට මෙන්න පුතේ ඊළඟ අක්ෂරය ලු කියන එක ලු මෙන්න පුතේ ලු කියන අක්ෂරය ලු ලු කියන දීර්ඝ අකුර ලු කියන දීර්ඝ අකුර ඕනම් පොඩ්ඩක් ගෙදර ඉන්නකොට කියවල උනත් බලන්න පුළුවන් ලු කියන එක ලු වර්ණේ පොඩ්ඩක් වැඩිපුර කියවන්න ඕන අකුරු ටික දෙමළ අකුරු ටික පුතේ වැඩියෙන් කියවනකොට ඉතාම තික්මනට පුරුදු වෙනවා පුතේ අරනේ පැහැදිලි නේද අරනේ අරනේ මාතෘකාව කට්ටිය මාතෘකාවක් ඉල්ලනවා මේකට දෙමළ අක්ෂර පුතේ දෙමළ අක්ෂර කියලා දාගන්න මාතෘකාව වර්ණේ මාතෘකාවක් ඉල්ලනවා කට්ටිය දෙමළ අක්ෂර කියලා ඕන මාතෘකාවක් දාගන්න පුළුවන් එතකොට අක්ෂර අයක් අපි ලිව්වා ලාලා ලීලී ලූලු කියන්න බලමු ලාලා ලීලී ලූලු කවුරුත් එන්නේ නැහැ නේද අල්ලපු ගෙදර කට්ටියම කවුරුත් එන්නේ නැහැ නේ පුතේ නේ එහෙනම් බයිලා තු කියන්න හරි එහෙනම් ඒ නම් තියෙන කට්ටිය කවුරුත් නැතු ඇති ලාලා කියලා කවුරුත් නැතු ඇති ලීලී කියලා කවුරුත් නැතු ඇති ලූලු කියලා කවුරුත් නැතු ඇති එහෙම ඉන්නව නම් දැන් ඔයගොල්ලෝ කියනකොට එනෝනේ නේද ආදී ඊළඟට අපි බලමු පුතේ
අරද ඊළඟට අපි සාකච්ඡා කරමු උදේ ඊළඟට සාකච්ඡා කරනවා අපි හරි මෙන්න පුතේ කොම්බුව අරනේ පුතේ කොම්බු හරි කොම්බුව තියන්නේ අරනේ කොම්බුව තියන්නේ කොම්බුව ඊට පස්සේ පුතේ ලයන්නේ කොම්බුවයි ලයන්නයි පුතේ ලේ කොම්බුවයි ලයන්නයි පුතේ ලේ කොම්බුවයි ලයන්නයි ලේ අරනේ කොම්බුවයි ලයන්නයි ලේ අරනේ කොම්බුවට බයන්න දාලේම ලියන්න එපා අරනේ පුතේ කොම්බුවයි ලයන්නයි ලේ කොම්බුවයි ලයන්නයි ලේ අරනේ කොම්බුවයි ලයන්නයි ලේ ආරේ දැන් අපි සාකච්ඡා කරා ලයන්නේ ඊට පස්සේ ලා ඊට පස්සේ ලී ඊළඟට ලී ඊළඟට ලූ ඊළඟට ලූ ඊට පස්සේ ආව පුතේ ලේ ඊළඟට ආවි පුතේ ලේ කියන කොටස ඔන්න තවත් අකුරක් පැහැදිලි කරන්නම් මෙන්න පුතේ දීර්ඝ කොම්බුවයි ලයන්නයි දීර්ඝ කොම්බුවයි ලයන්නයි එතකොට එන්නේ පුතේ ලේ කියන එක එතකොට එන්නේ පුතේ ලේ 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 නිවර්දි ලෙස සටහන් කරගන්න දරුවනේ සියලුම දරුවන් හරි සියලුම දරුවන් නිවර්දියටම ලියාගෙන යන්න පුතේ අරනි නිවර්දියටම ලියාගෙන යන්න එය ඔබේ වගකීමක් වෙනවා අරනි වගකීමක් විතරක් නෙවෙයි පුතේ මතක තියාගන්න අනිවාර්යෙන්ම මේ අක්ෂරයන් පුතේ ඕගොල්ලොන්ට හය වසරේදී ඉතාමත් වැදගත් වෙන අක්ෂරයන් කියන එක මතක තියාගන්න ඕන පුතේ අරනි ඉතාමත් වැදගත් අකුරු කියලා මතක තියාගන්න හරි හරි තව අකුරක් අපි සාකච්ඡා කරමු අරනි ලාලා ලීලි ලූලු ලේලේ ලාලා ලීලි ලූලු ලේලේ ඔන්නේ තව එකක් මම කියනවා ඔයගොල්ලන්ට තව අකුරක් විස්තර කරනවා පුතේ මෙන්න ඊළඟ අකුරේ මෙන්න පුතේ ඊළඟ අක්ෂරය මේකට අපි කියනවා කොම්බු දෙකයි ලයන්නයි ලයි කොම්බු දෙකයි ලයන්නයි ලයි අරනේ කොම්බු දෙකයි ලයන්නයි ලයි අරනේද කොම්බු දෙකයි ලයන්නයි ලයි අපේ දරුවන් නිවැරදි ලෙස සටහන් කරගන්න පුතේ අරනේ ලයි කියන අකුර ලයි ලයි කියන අක්ෂරය තමයි එතන තියෙන්නේ ලයි ආරේ ලයි කියන අක්ෂරය දැන් අපි බැලුවා ල ලා ලි ලි ලු ලු ලේ ලේ ලයි කියන එක බැලුවා ඔන්න පුතේ ඊළඟ එක ලෝ මෙන්න පුතේ ඊළඟ අක්ෂරය ලෝ කියන අක්ෂරය ලෝ කොම්බුවයි ලයන්නයි ඇලපිල්ලයි ලෝ අරනේද ලෝ ලෝ කියන අක්ෂරය මේ තියෙන්නේ කොම්බුවේ ලයන්නේ ඇලපිල්ල පුතේ ලෝ ලෝ කියන අක්ෂරය ලෝ කියන අක්ෂරය අරනේ ලයි ඊට පස්සේ පුතේ ලෝ ලයි ඊළඟට තියෙන්නේ පුතේ ලෝ ලයි ලෝ ලයි ලෝ ලයි ලෝ ආරේ තව අකුරක් බලමු එනං තව අකුරක් බලමු පුතේ තව අකුරක් අරනේ මෙන්න පුතේ අරනේ තව අකුරක් බලමු අපි ලෝ දීර්ඝ කොම්බුවයි ලයන්නයි පුතේ ලෝ මෙන්න පුතේ ලෝ ලෝ කියන එක ලෝ ලෝ කියන එක අරනේද ලෝ හරි ලයි ඊට පස්සේ ලෝ හරි දැන් තවත් අකුරක් අපි සාකච්ඡා කරලා බලමු තව අකුරු දෙකයි තියෙන්නේ පුතේ හරි මේ කොටසේ හරි ඔන්න ඊළඟට කොම්බුවයි ලයන්නයි මෙන්න පුතේ ගයිනු කිත්ත මතක තියාගන්න පුතේ මේ අකුරු දෙකට වැඩිය පුංචියට ලියන්න ඕනේක
එතකොට තමයි ගහිනු කිත්තක් හැටියට ගන්නෙ. අදීසියවත් ඒ අකුර ලොකුවට ලියුවොත් ඕගොල්ලෝ මේ අකුරේ ගන්නට එතකොට ලයන් අකුරක් හැටියට මාරු වෙනවා. ලයන් මොකෝ ලයන්ටයි ගහිනු කිත්තටයි එක වගේ අකුරක් තමයි පුතේ අපේ භාෂාවේ භාවිතා වෙන්නේ. ගයන්න ගය කියන්නේ ලයන්ටයි ගහිනු කිත්තටයි ලයන්ටයි ගහිනු කිත්තටයි මේකම තමයි ප්‍රමාණයෙන් ලොකු වෙනකොට ලයන් ප්‍රමාණයෙන් කුඩා වෙනකොට මතක තියාගන්න පුතේ ගයනු කිත්ත. ප්‍රමාණයෙන් ලොකු නම් ලයන් ප්‍රමාණයෙන් කුඩා නම් පුතේ මතක තියාගන්න ගයනු කිත්ත. මේ තියන්නේ ලව් කියන අකුර ලව් අරනේ ලව් කියන අකුර ලව්. ඔන්න පුතේ අවසාන අකුර ඉල් අවසාන අකුර ඉල් අකුර අරනේ ඒ ලයන්නේ අන්තිම අකුර පුතේ ඉල් කියන අක්ෂරය. ලයන්නේ අන්තිම අකුර තමයි පුතේ ඔල් කියන අක්ෂරය. ලාලා ලීලි ලූලු ලේලේ ලයි ලෝලෝ ලව් ඊට පස්සේ පුතේ ඉල් කියන අකුර. ආරි දැන් බලන්න අපේ දරුවෝ අක්ෂර 13ක් තියෙනවද නැද්ද කියලා කවුන්ට් කරලා බලන්නකෝ. අරනේ ගණන් කරලා බලන්න. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 අරනේද අක්ෂර 13ක් ඉරුකා කියන්නේ පුතේ තියෙනවද? අක්ෂර 13ක් ඉරුකා. අරනේ දිනුගි කියන්නේ පුතේ දිනුගි. අක්ෂර 13ක් ඉරුකා. මයික් ඔන් කරන්න බෑ නිකන් කියන්න ඔළුවේ කියන්නේ තියෙනවද නැද්ද කියලා. තියෙනවා තියෙනවා. හොඳයි. ආරි පුතේ කතා කරන එකට වැඩිය ওই ක්‍රමයේ හොඳයි වගේ නේද? කතා කරන එකට වැඩිය මේ ওই ක්‍රමයේ හොඳයි වගේ නේ. මේක හොඳයි පුතේ. එහෙම කරමු. ආරි එතකොට ඔන්න පුතේ ලලයි ලිලයි කියලා නේද ලයන් අකුරු කොටස අපි සාකච්ඡා කරලා දුන්නා. ලයන් අකුරු කොටසේ මෙන්න මේ විදියට තමයි පුතේ. ලයන් අකුරු කොටසේ පුතේ දරුවනේ මෙන්න මේ ආකාරයේ තමයි පුතේ අක්ෂර ටික සම්බන්ධ වෙන්නේ. අරනේ මෙන්න මේ ආකාරයෙන් තමයි පුතේ අක්ෂර සම්බන්ධ වෙන්නේ මෙන්න මේ මරණේ. 12ක් තියෙන්න බෑ පුතේ. 13ක් එන්න ඕන. අක්ෂර 13ක් කියලා දුන්නා. එන ඔයා එකක් ලියලා නැහැ. අරනේ අක්ෂර 13ක් දුන්නා. අක්ෂර 13ක් තියෙන්න ඕන පුතේ. අරනේ ඔන්න බලන්නේ අරනේ අනේ ලාවන්නා ලීනා ලියන්නා ලූනා ලුවන්නා ලේනා ලේයන්නා ලයන්නා ලෝනා ලෝවන්නා ලව්වන්නා. ඉල් කියන එක ශබ්ද කරන්නේ නෑ පුතේ. ඉල් ගතකුරු අකුරක් නිසා වෙනම එන්නේ. ලයන්නේ විතරක් නෙවෙයි පුතේ ඕන එක. ඕන අකුරක් පුළුවන් පුතේ. අරනේ මේ බලන්නේ වයන්නේ වීනා වියන්නා වූනා වූවන්නා වේනා වේයන්නා ඕනා ඕවන්නා වව්වන්නා තයන්නත් එමයි පුතේ. තානා ටාවන්නා ටාවන්නා තීනා තියන්නා තුවන්නා තේනා තේයන්නා. මේම පුතේ හෝඩියේ තියෙන හැම අකුරක්ම පුතේ ලස්සනට මතක තියාගන්න පුළුවන්. කාලයේ ඉදින් නේද කාලය යකඩා සමාන නිසා මට ඔක්කොම අකුරු ටික පුතේ කියවන්න බෑ. කාලේ යකඩ ඔව් දැන් රත්තරන් වලට වැඩිය මිල වැඩි යකඩ. ඒකනේ බලන්නක යමදාම අර යකඩ ලියන්නේ. ඒ නිසා අපි දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ පුතේ. කාලේ රන්න සමාන නෙමෙයි.
काले अकड़ा समान के दारनी पैदली ने ऐसा पुत्ते आप इतने पुड़ी काले हैं सर दीलती हैं ने पैकटा तडू काले अक दीलती हैं ने सर मटे में वैदे घरने ऐसा आप ही लबड़ सती है तमुए ने वहाँ ऐसा आप ही पुड़ा के एक खावी एम अमाग ओगलों टे दान ना घर ने द पांतीवरने भाई बन्दे पा पांतीवरने आउ थिए ने वहाँ में एक खावी एम अमाग ओगलों टे इधर ये दी अनिवार्य में दान वहाँ अरे කවුරුරේ අවස්ථාවක් කොනද මේ අකුරු ටික ඔයි කවියෙන් කියන්න කාට හරි අවස්ථාවක් කොනද එහෙම අවස්ථාවක් තියෙනවනම් බුද්ධි අත උස්සන්න අවස්ථාවක් තියෙනවනම් අත උස්සන්න කකුල උස්සන්න එපා මේසේ වදී හරි කකුල ඉස්සොත් මේසේ වදිනවනේ ඒ නිසා අත උස්සන්නකෝ මේම අත උස්සන්න ඔය අත ලකුණ දාන්න එපා අත උස්සන්න හරි කාට හරි පුළුවන් කවුද පුළුවන් බුද්ධි කවුද මම දැන් කියපු විදිහට කියන්න ඕන හරි බයයිද යක්කු එවි කියලා නේ බය වෙන්න එපා හරි බය වෙන්න දෙන්නේ දෙපාරක් කියවල බලනකොට උරු වෙනෝ දෙපාරයි හරි දෙපාරක් කියනකොට බය නැතුව එක්කෙනෙක් ඉන්නවා ලිවිනු නේ පුතේ ලිවිනු හරි බලමු සර් ඉන්නවත් දන්නේ ලිවිනු ලිවිනුගේ මයික් එක ඔන් කරන්න බලමු මම හරි උත්සාහයක් දරන්න ලිවිනු පොඩ ඉන්න පුතේ ලිවිනු හරි ලිවිනු ලිවිනු ඔම ඉන්න විනාඩියක් ඔයාගේ මයික් එක මම ඔන් කරලා දෙන්නම් පුතේ විනාඩියක් ඉන්න ආ ඔන් කරලා තියෙන පුතේ හරි සර් ආරි පුතේ ආරි එනං හරි සර් ආ කියන්නකෝ බලමු හරි කියන්න පුතේ ලාන් ලා ලානා ලවන්නාලි නෑ පුතේ මෙමෙ ලානා ලවන්නා ලවන්නා ලීනා ලියන්නා ලියන්නා ලූනා ලුවන්නා ලුවන්නා මේ විදිහට යන්නේ කියලා ඔබ උත්සාහ කරලා බලන්න පුතේ ගෙදරදී ගෙදරදී එකපාරක් උත්සාහ කරලා බලන්නේ අරනේ බැරි වෙන එකක් නෑ පුතේ අරනේ බොහෝ දුරට බැරි වෙන එකක් නෑ අරනේ අරිම සරලයි ඉතාමත් සරලයි ඉතාමත් සරලයි නිසා ඔගොල්ලන්ට අවස්ථාවක් දෙනවා මම ගෙදරදී ඔගොල්ලෝ ලියපු මේ අක්ෂර ටික පොඩ්ඩක් කියවන්න බලන්න හරි දැන් අපේ දරුවෝ කීප දෙනෙක් පෙන්වන්න බලමු කැමර එකට පෙන්වන්න ඕගොල්ලෝ ලියපු අකුරු ටික පුතේ පොඩ්ඩක් මට බලන්න අදීසියවත් අඩුපාඩුවක් තිබුණොත් මට පෙන්වා දෙන්න පුළුවන් නේ අරනේ ආ සමාරය හොඳට ලියලා තියෙනවා හොඳයි වෙරි ගුඩ් පුතේ හරි හරි ගොඩක් අයගේ හොඳයි අකුරු හොඳයි හොඳයි සමාරය නිකන් අච්චු ගාපු වගේ හොඳයි පුතේ අර දෙමළ අකුරු නිසා පුතේ දෙමළ අකුරු නිසා පුතේ එක පාරට පුරුදු වෙන්න අමාරුයි අර නේද දවසක් දෙකක් තුනක් හතරක් ලියන්න ඕනේ එහෙම ලියනකොට පුතේ බය නැතුව ඉබේම අරනේ බය නැතුව ඉබේම ඔයගොල්ලන්ට මොකද වෙන්නේ ඒ අකුරු ටික පුතේ ඉතාමත් වේගයෙන් ඔයගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන් ඒ නිසා බය වෙන්න එපා පුතේ වැඩිපුර ලියන්න එච්චරයි කියන්න තියෙන අරනේ වැඩිපුර ලියන්න පුතේ අරනේ වැඩිපුර ලිව්වාම ඉක්මනට පුරුදු වෙනවා හරි දැන් ඔන්නේ නම් අපේ දරුවන්ට මම අක්ෂර 13 अक्षरे दा तुना निवर्दिले से पहदिले करला तुना अपे दरुवंते अक्षर दा तुना ममे निवर्दिले से पहदिले करला तुना एनाम पुते दें पुंची मात्रु का वक्दा गन्ने वचने पोड़ी मात्रु का वक्दा गन्ने पुते वचने वचने वचन गीन मात्रु का वो युदा गन्ने पुते वचन දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පුතේ වචන වචන කීපයක් ඉගෙන ගන්න. හරි වචන කීපයක් ඉගෙන ගන්න තමයි පුතේ දැන් අපි සූදානම් වෙන්නේ වචන කීපයක් ඉගෙන ගන්න. හරි ගොඩාක් ළමයි දෙමළ වචන දන්නවා ඇති. නමුත් දෙමළ අකුරෙන් ලියා ගන්න බැරි ගැටලුව මතක තියාගන්න පහේ ළමයි ටික පුතේ
පහවසරේ ළමයි ටික මතක තියාගන්න පුතේ ඔබේ පුළුවන් තරම් පුතේ දෙමළ අකුරු වලින්ම දෙමළ අක්ෂර වලින්ම පුතේ දෙමළ අක්ෂර වලින්ම පුරුදු වෙන්නේ වචන දෙමළ අකුරු වලින්ම පුරුදු වෙන්න හරි ඔන්න පුතේ පළවෙනි වචනය අරණේ මම ඔකෝල්ලොන්ට ලබා දෙන පළවෙනි වචනේ පුතේ වා අරද වා ඊට පස්සේ ලයි ඊළඟට ඒ පේ ඊළඟට ල ඊළඟට ඉම් වාලි පළම් කියන්නේ පුතේ වාලි පළම් කියන්නේ පුතේ ලියාගන්නේ ඉදුණු කෙසෙල් වාලි පළම් කියන්නේ පුතේ ඉදුණු කෙසෙල් වාලි පළම් ඉදුණු කෙසෙල් අපේ දරුවෝ ටික ලියාගන්න පුතේ ලස්සනට ලියාගන්න දරුවනේ වාලි පළම් කියන්නේ පුතේ ඉදුණු කෙසෙල් වාලි පළම් ඉදුණු කෙසෙල් වාලි පළම් කෙසෙල් අපි නාවු හරි අපි පුතේ දෙවෙනි වචනය සාකච්ඡා කරල බලමු මම විනාඩියක් විතර දෙන්නම් මේගොල්ලන්ට අකුරු ටික ලියාගන්න මොකෝ මේ සමහර අකුරු අලුත් අකුරු වෙන්න පුළුවන් අලුත් ළමයි ඉන්නවා වෙන්න පුළුවන් ඒ නිසා පුතේ හරියටම ලියාගන්න වාලි පළම් කියන්නේ පුතේ කෙසෙල් හරිද වාලි පළම් කියන්නේ පුතේ කෙසෙල් හරි වාලි පළම් කියන්නේ කෙසෙල් වාලි පළම් කෙසෙල් වාලි පළම් කියන්නේ පුතේ කෙසෙල් හරි අපි ඊළඟට සාකච්ඡා කරල බලමු තව එකක් අරනේද අන්නාසි පළම් කියන්නේ පුතේ අන්නාසි පළම් කියන්නේ පුතේ අන්නාසි පළම් කියන්නේ පුතේ අන්නාසි මේකත් ලියාගන්න අපේ දරුවෝ හරිද ලස්සනට ලියාගන්න පුතේ අන්නාසි පළම් කියන්නේ පුතේ අන්නාසි හරි අන්නාසි පළම් කියන්නේ අන්නාසි වාලි පළම් කෙසෙල් අන්නාසි පළම් කියන්නේ අන්නාසි මාතෘකාව පුතේ වචන හරි මාතෘකාව ඇවිල්ලා වචන හරි වචන කියන මාතෘකාව යටතේ තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ පුතේ අරනි අන්නාසි පළම් කියන්නේ අන්නාසි ඊළඟට පුතේ අරි පළවෙනි එක වාලි පළම් කෙසෙල් අන්නාසි පළම් කියන්නේ පුතේ අන්නාසි ඊළඟට ඔන්න පුතේ තුන්වෙනි එක මාදුලම් පළම් පුතේ මාදුලම් පළම් කියන්නේ මාදුලම් පළම් කියන්නේ පුතේ දෙලුම් අරේ හරි සර් වාලේ ඔස මේ මට විනාඩියක් වගේ අනි ෆෝන් එක කෝල් එකක් ගන්න පුළුවන්ද ඔක ලියන්න දීලා හරි සර් මම
හරි පුතේ ඔන්නේ මාදුලම් පළම් අර නේද මාදුලම් පළම් කියන්නේ පුතේ දෙලුම් හරි මාදුලම් පළම් කියන්නේ පුතේ දෙලුම් හරි ඊළඟට හතරවෙනි එක බලාගන්න හතරවෙනි එක පුතේ මාම් පළම් කියන්නේ අඹ මාම් පළම් කියන්නේ පුතේ අඹ හරි මාම් පළම් කියන්නේ පුතේ අඹ මාම් පළම් කියන්නේ අඹ ලියා ගන්නකෝ පුතේ මාම් පළම් අඹ හරි ඔක ලියන අතරේ පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ සාමාන්‍ය මම අක්ෂර ටික ඕගොල්ලෝගේ සිලබස් එකේ නැහැ පුතේ හරි අක්ෂර ටික පාස් ශ්‍රේණියට අදාළ සිලබස් එකේ නැහැ නමුත් පුතේ එකපාරට ඕගොල්ලෝ අයවසරට ගියයින් පස්සේ පුතේ අයවසරේ තියෙන ලොකු අච්චු පොතක් තියෙන්නේ පුතේ හරි ලොකු අච්චු පොතක් තියෙන්නේ ඒකේ කොතනකවත් නැහැ පුතේ සිංහල වචන හැම එකක්ම තියෙන්නේ පුතේ වැඩිපුරම දෙමළ අකුරු වලින්ම තියෙන්නේ ඒ නිසා තමයි පුතේ විශේෂයෙන් මතක තියාගන්න අපි අක්ෂර ටීකුත් ඕගොල්ලන්ට කියලා දීගෙන අකුරු ටීකුත් ඕගොල්ලන්ට කියලා දීගෙන වචන ටීකුත් කරගෙන ඊට පස්සේ මම වචනත් පහක් විතර කරලා ඉවරුණෙන් පස්සේ ඕගොල්ලොන්ගේ විෂය නිර්දේශයට මම ඇතුල් වෙනවා පුතේ අරනි ඕගොල්ලොන්ගේ විෂය නිර්දේශයට මම ඇතුළට යනවා ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා සමහර විට ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේවා ගුරුවත් පොත්වල නැහැ නේ කියලා ඇත්තටම නැහැ හැබැයි පළතුරු නම් පුතේ ටිකක් තියෙනවා අර අක්ෂර ටික නැහැ පුතේ අක්ෂර ටික විශේෂයෙන්ම මම කරන්න ප්‍රධානම හේතුවක් තියෙනවා පුතේ ඒ ප්‍රධාන හේතු කාරණාව තමයි හයවසරේදී ඕගොල්ලොන්ට ඉතාමත් වැදගත් වෙනවා අනිත් එක විශේෂයෙන්ම පුතේ මතක තියාගන්න හරිද දැන් ඕගොල්ලොන්ට ශිෂ්‍යත්වයේදී දෙමළ අකුරින් ලියන්න ඉන්නේ නැහැ පුතේ නමුත් දෙමළ පේපර් එකක් ඉස්කෝලෙන් වෙනම එනකොට පුතේ අනිවාර්යෙන්ම එනවා දෙමළ අකුරින් ලියන්න ඒ නිසා තමයි පුතේ මම දෙමළ අකුරු වලිනුත් ඕගොල්ලොන්ට යම්කිසි සහයෝගයක් දෙන්න උත්සාහ කරේ ඒක විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ ඊට පස්සේ මේ වචන කියන රටාව මේ වචන කියන රටාවට මං ගත්තේ පුතේ අද අපි සාකච්ඡා කරපු මේ ලයන්නේ මේ ලයන්න තමයි මං වැඩිපුරම ගත්තේ පුතේ ලයන්නත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නිසා තමයි පුතේ මම ඕගොල්ලෝ මේ මේ වචන ටිකත් එක්ක එකතු කරගත්තේ මේ ලයන්නේ තව එක වචනයයි තියෙන්නේ ඒක ඉවරුණයින් පස්සේ අපි මීන්සරේ විෂය නිර්දේශයේ ඇතුළට යනවා පුතේ අරනි විෂය නිර්දේශයේ ඇතුළට යනවා අරනේද එතකොට පළවෙනි එක අපි බැලුවා වාලී පළම කෙසෙල් ඊළඟ එක අපි බැලුවා පුතේ දෙවෙනි එක අන්නාසි පළම අන්නාසි ඊළඟට බැලුවා පුතේ මාදුලම් පළම් කියන්නේ දෙලුම් ඊළඟට බැලුවා පුතේ මාම් පළම් කියන්නේ පුතේ අඹ මාම් පළම් කියන්නේ පුතේ අඹ මාම් පළම් කියන්නේ අඹ ඊළඟ පස්වෙනි එක ඊළඟට පුතේ ඔන්නේ පස්වෙනි එක අවසාන එක බලාගන්න අන්තිම එක පුතේ තිරාච්චෙයි පළම් කියන්නේ පුතේ තිරාච්චෙයි පළම් කියන්නේ මිදි තිරාච්චෙයි පළම් කියන්නේ පුතේ මිදි හරි තිරාච්චෙයි පළම් මිදි තිරාච්චෙයි පළම් කියන්නේ පුතේ මිදි තිරාච්චෙයි පළම් මිදි හරි ඔන්නේ මේ තියෙන්නේ පුතේ මෙතෙක් වෙනකම් මම කරේ භාෂා බහුව කියන්නේ භාෂාවට අයත් වෙන දේවල් ටිකක් කරේ ඕගොල්ලෝගේ සිලබස් එකට මම මෙතනින් පස්සේ තමයි පුතේ සිලබස් එකට යන්නේ අරනේ සිලබස් එකෙත් අපි පොඩි කරුණු කීපයක් අද සාකච්ඡා කරනවා ඊට පස්සේ ඉමින් සීරුවේ අපි සිලබස් එක ඇතුළට යනවා පුතේ ගැටලුවක් කරගන්න එපා මේකත් ලියාගන්න තිරාච්චෙයි පළම් කියන්නේ පුතේ මිදි තිරාච්චෙයි පළම් කියන්නේ පුතේ මිදි එතකොට පළතුරු වර්ග පහක් මම කියලා දුන්නා ඕගොල්ලන්ට මේ පළතුරු වර්ග පුතේ දෙමළ අකුරින්ම ලියන්න පුළුවන් තරම් දෙමළ අකුරින්ම ලියන්න දෙමළ අකුරින්ම ලියන්න අපේ දරුවෝ උත්සාහ කරන්න පුතේ එයයි වැදගත් වෙන්නේ
ඒක තමයි පුතේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ හරි නේද තිරාජ්ජේයි පලම් කියන්නේ පුතේ මිදි තිරාජ්ජේයි පලම් කියන්නේ පුතේ මිදි හරි හරි එහෙනම් ඔන්න මම මේ බෝඩ් එක මකන්නම් හරි නේද ඔන්න පුතේ බෝඩ් එක මැකුවා හරි දැන් ඕනනම් මාතෘකාවක් දාගන්න පුළුවන් පුතේ අරනේ තමාට කැමති නම් පින්තූරයක් අඳින්නත් පුළුවන් තමාට කැමති නම් පින්තූරයක් අලවන්නත් පුළුවන් අරනේ දැන් මෙතන ඉන්නවා ගොඩාක් ළමයි අක්ෂරය හොඳටම පුරුදු අයත් ඉන්නවා අරනේ හොඳට අකුරු ලියන්න පුළුවන් අයත් ඉන්නවා ඒගොල්ලොන්ට ඇත්තටම අවුලක් තමයි ඒගොල්ල ගැටලුවක් කරගන්න එපා පුතේ නැවත පුනරීක්ෂණයක් කරනවායි කියලා ඉදාගෙන ඔගොල්ලෝ සම්බන්ධ වෙන්න පන්තියට අරනේද දැන් අපි යමු විෂය නිර්දේශයේ කියන කොටසට විෂය නිර්දේශයේ කියන කොටසේදී අද මම සාකච්ඡා කරන්නේ පුතේ හරි ඔගොල්ලන්ට අද දවසේදී මම සාකච්ඡා කරන්න තීරණය කරේ පුතේ මෙන්න අරනේද මෙන්න මේ වචනයයි සාකච්ඡා කරන්න තීරණය කරේ දාගන්න පුතේ වෙන්ඩුම් කියන වචනය මේක තියෙනවා පුතේ ඔයගොල්ලෝගේ සිලබස් එකේ වෙන්ඩුම් කියන්නේ ඕනේ වෙන්ඩුම් කියන්නේ ඕනේ තව එකක් එනවා පුතේ වෙන්ඩම් කියන්නේ එපා වෙන්ඩම් කියලා කියන්නේ පුතේ එපා වෙන්ඩුම් කියන්නේ ඕනේ වෙන්ඩම් කියන්නේ පුතේ එපා වෙන්ඩුම් ඕනේ වෙන්ඩම් එපා මෙන්න මේ පුතේ විෂය නිර්දේශයට අදාළ කරුණක් කරන්නේ වෙන්ඩුම් ඕනේ වෙන්ඩම් එපා වෙන්ඩුම් ඕනේ වෙන්ඩම් එපා අර නේද මාතෘකාව දාගන්න පුතේ ලස්සනට වෙන්ඩුම් කියන්නේ ඕනේ වෙන්ඩුම් කියන්නේ පුතේ ඕන කියන එක වෙන්ඩම් කියලා කියන්නේ පුතේ එපා කියන කරන්නේ වෙන්ඩම් කියන්නේ පුතේ එපා කියන කරන්නේ වෙන්ඩම් ඕනේ වෙන්ඩම් කියන්නේ පුතේ එපා වෙන්ඩම් ඕනේ වෙන්ඩම් එපා ලස්සනට ලියා ගන්න පුතේ අර නේද ලස්සනට ලියා ගන්න මේ කොටස වෙන්ඩම් ඕනේ වෙන්ඩම් එපා ඒ යටතේ පළවෙනි එක ලියා ගන්න පුතේ ඒ යටතේ පළවෙනි එක ලියා ගන්න පුතේ උංගලුකු සිංහල අකුරින් ලියා ගන්න පුතේ උංගලුකු 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 ලියන්නේ පුතේ මෙන්න මේ මාරි උංගලුකු ලියන්නේ පුතේ මෙන්න මේ මාරි උංගලුකු උංගලුකු තන්නීර් තන්නීර් අරනේ උංගලුකු තන්නීර් උංගලුකු තන්නීර් வேண்டும் உங்களுக்கு தண்ணீர் வேண்டும் உங்களுக்கு කියන්නේ පුතේ ඔබට தண்ணீர் වතුර ඕනේ ඔයාට වතුර ඕනේ අපි අර ප්‍රශ්නයක් වගේ ආනකොට පාවිච්චි කරන වචනේ පුතේ අරනේ ඕනද කියලා දන්නත් පුළුවන් உங்களுக்கு தண்ணீர் வேண்டும் உங்களுக்கு කියන්නේ ඔබට தண்ணீர் ලියන්නේ පුතේ මෙන්න මේම தண்ணீர் ලියන්නේ පුතේ මෙන්න මේම தண்ணீர் மூர்த்தஜ உங்களுக்கு தண்ணீர் வேண்டும் ஒபட்டே வதுர ஓனே ஒபட்ட வதுர ஓனே ஒபட்ட வதுர ஓனே உங்களுக்கு தண்ணீர் வேண்டும் ஒபட்ட வதுர ஓனே ஆரி தெகலியா கண்ணு புதே தேவனியே கலியா கண்ணு புதே தேவனியே எனக்கு தேவனியே கலியா கண்ணு புதே எனக்கு எனக்கு சிங்கள குறிமொழியாக கண்ட புத்தே எனக்கு தண்ணீர் வத்துரே தண்ணீர் வத்துரே தண்ணீர் வத்துரே தண்ணீர் வத்துரே வேண்டாம் கியன்னி புத்தே எப்பா வேண்டாம் கியன்னி புத்தே எப்பா எனக்கு தண்ணீர் வேண்டாம் மட்டே வத்துரே எப்பா எனக்கு தண்ணீர் வேண்டாம் மட்டே வதுர எப்பா எனக்கு தண்ணீர் வேண்டாம் மட்டே வதுர எப்பா ஈலகளியா கண்ட புத்தே தூங்கினி வாக்கிலியா கண்ணே தூங்கினி வாக்கிலியா கண்ட புத்தே தூங்கினி வாக்கிய எனக்கு சோறு வேண்டும்
එනකු සෝරු වේඬු එනකු සෝරු වේඬු එනකු කියන්නේ පුතේ මට සෝරු කියන්නේ පුතේ බත් වේඬුම් කියන්නේ පුතේ ඕනේ හරිනේ සිංහල තේරුමත් ලියන්න පුතේ අනිවාර්යෙන්ම හරි එනකු මට සෝරු කියන්නේ බත් වේඬුම් කියන්නේ පුතේ ඕනේ වේඬුම් කියන්නේ පුතේ ඕනේ එනකු කියන්නේ මට සෝරු කියන්නේ බත් වේඬුම් කියලා කියන්නේ පුතේ ඕනේ එනකු සෝරු වේඬුම් එනකු සෝරු වේඬුම් මට බත් ඕනේ එනකු සෝරු වේඬුම් මට බත් ඕනේ ඊළඟට ලියා ගන්න පුතේ තව එකක් දෙන්නම් අරනේ එනකු එනකු අරි එනකු එනකු මරක්කරි වේනු මරක්කරි මෙන්න පුතේ මරක්කරි මෙන්න පුතේ මරක්කරි හරි එනකු මරක්කරි වේනු එනකු කියන්නේ මට මරක්කරි කියන්නේ පුතේ එළවලු හරිද වේඳුම් කියන්නේ පුතේ ඕනේ එනකු මරක්කරි වේඳුම් මට එළවලු 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 ඕනේ ඔන්න පුතේ ඊළඟ එක ලියා ගන්න ඔන්න ඊළඟ එක ලියා ගන්න පුතේ එනකු පළංගල් වේනුම් එනකු පළංගල් වේනුම් එනකු පළංගල් වේනුම් කියන්නේ පුතේ මට පළතුරු ඕනේ එනකු පළංගල් වේනුම් මට පළතුරු ඕනේ එනකු පළංගල් වේනුම් මට පළතුරු ඕනේ එනකු පළංගල් වේනුම් මට පළතුරු ඕනේ හරිද මරක්කරි කියන්නේ පුතේ එළවලු පළංගල් කියලා කියන්නේ පුතේ පළතුරු මරක්කරි කියන්නේ එළවලු පළංගල් කියලා කියන්නේ පුතේ පළතුරු හරි ඔන්නේ මේ සම්බන්ධයෙන් තවත් වාක්‍ය ඔගොල්ලොන්ට පුතේ ගොඩනගන්න පුළුවන් තව ඕනතරම් අරනේද ඕනතරම් වාක්‍ය ඔගොල්ලොන්ට ගොඩනගාගෙන යන්න පුළුවන් පුතේ මේ වේඬුම් වේඬාම් කියන මේ කොටස් ටික අරනේද මේ වේඬුම් වේඬාම් කියන කොටස් ටික භාවිතා කරලා ඕනතරම් වාක්‍ය ඔබට ගොඩනගාගෙන යන්න පුළුවන් පුතේ හරි මාදුලම් පළම් කියන්නේ පුතේ මාදුලම් පළම් කියන්නේ පුතේ දෙලුම් මාදුලම් පළම් කියන්නේ පුතේ දෙලුම් මාදුලම් පළම් කියන්නේ දෙලුම් හරි වේඳුම් කියන එකට ඕන අවශ්‍ය දෙකම ගන්න පුළුවන් පුතේ ඕන කියලා ගන්නත් පුළුවන් අවශ්‍ය කියලා ගන්නත් පුළුවන් සර් මම විනාඩි සර් විනාඩියක් මම කතා කරන්න සර් ඊළඟට අවසන් කරන්න මේ විශේෂයෙන්ම මේ පුතාල දූලගෙන් ඉල්ලනවා දැන් අපි ඇත්තටම මේ ආරම්භයේදී මම කතා කරලා පටන් ගත්තේ පස්සේ ආපු දරුවෝ දන්නේ නැහැ මොකද මේ අවම පහසුකම් යටතේ අපි වැඩ කරන්නේ මොකද අපේ ස්ටඩි වල තමයි අපේ ගුරුරු ගන්නනේ නමුත් මේ වෙලාවේ එහෙම කරන්න බැරි නිසා මේ දින කිහිපය තුල අපි මේ විදිහට తాවකාලිකව කරන්නේ ඊළඟට අපේ සර් මේ වෙනකොට ලංකාවේ වැඩිම දරුව ප්‍රමාණයකට 6 පන්තිරු ගන්නන්නේ අපේ සර් සියලුම දරුවන් ඉතින් ඒ නිසා එහෙම බොහොම කාලය කැප කරගෙන තමයි මේ වැඩේ කරන්නේ ඉතින් දරුවෝ හැමෝටම ගැළපෙන විදිහට මොකද දෙමළ භාෂාව හැමෝටම බැරි නිසා තමයි හැමෝටම ගැළපෙන විදිහට තමයි සරල මට්ටමේ ඉඳන් නිර්දේශය සියලු දේ එක්ක ආවරණය කරමින් යන මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඉතින් බොහොම අපහසුතාව මැද ගොඩක් තමයි මොකද මේ කැමරාවක් හරියට නැහැ තනක් හරියට නැහැ ඉතින් ඒ වගේ අපහසුතාව මැද මේ කරන දේ ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා හරි සපාඩම් කරගෙන යන්න හරි හරි පුතේ එතකොට වේඬුම් කියන්නේ ඕනේ වේඬාම් කියලා කියන්නේ පුතේ එපා දැන් ඕගොල්ලන්ට gederadi පුළුවන් gederadi පුළුවන් පුතේ මේ වේඬුම් කියන එකයි වේඬාම් කියන එකයි අරනේ භාවිතා කරගෙන අරනේ වේඬුම් ඕනේ වේඬාම් කියන්නේ එපා කියන එකත් පාවිච්චි කරලා භාවිතා කරගෙන ඔබට තනියෙන්ම වාක්‍ය සකස් කරන්න පුළුවන් පුතේ පැහැදිලි නේද ආරිය එතකොට අද දවසේදී මම
භාෂාවක් ඇටියට අක්ෂර ටිකක් කියලා දුන්නේ පුතේ මෙයන්නේ විෂය නිර්දේශේ විතරක් ඔගොල්ලන්ට ආවරණය කරගෙන දෙමළ විෂය කොට දාන්න බෑ පුතේ හරි මතක තියාගන්න එක වැදගත්ම කාරණාවක් මොකෝ මේ විෂයක් නෙවෙයි පුතේ මේක ලොකු භාෂාවක් කරන්නේ මේ භාෂාවේ 6 වසරේදී ඔගොල්ලෝ අල්ල ගන්න ඕන නම් මෙන්න මේ පටිපාටියට තමයි යන්න ඕන පුතේ අක්ෂර වචනේ වාක්‍ය ඊට පස්සේ විෂය නිර්දේශේ එමෙ යන්න ඕන ඒ ක්‍රමයට තමයි පුතේ මම අද දවසේදී ඔයගොල්ලන්ට පන්තිය සූදානම් කරගෙන කරේ අද පොඩ්ඩක් අකුරු වලට වචන වලට වැඩි කාලයක් ගත කරන්න සිද්ධ වුණා මොකෝ අලුත් ළමයි ගොඩාක් ඉන්න නිසා අපි ලබන සතියේදී තවත් අලුත් පාඩමක් සමග මුණ ගැහෙනවා පුතේ මේ අකුරු ටික වචන ටික දැන් විෂය නිර්දේශයට අපි දුන්න වේඳුම් වේඳාම් මේවා ඔයගොල්ලෝ gederdi පොඩ්ඩක් ලියලා කතා කරලා බලන්න පුතේ අනිවාර්යෙන්ම මේ විෂයත් එක්ක සම්බන්ධ කරගන්න ඒ කියන්නේ මේ විෂයත් එක්ක යන්න පුළුවන් පුතේ බය නැතුව වෙලා තියෙන අපිට පාසුකම් අඩුයි අපි ගෙවල් වල කරන නිසා සිග්නල් අඩුයි සමහර තැන් ඔය එළිය මදි මේ වගේ පොඩි පොඩි ගැටලු තියෙනවා මොකෝ අපි ස්ටුඩියෝට යන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා පුතේ හරි ඒ වුණාට මං හිතන්නේ මට පුළුවන් දේ අද දවසේ નિවර්දි ලෙස මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. අරනේ එහෙම නේද තමයි නේද? හොඳයි නේද? අවුලක් නැහැ නේද? හරි. එහෙනම් පුතේ මෙන්න මගේ WhatsApp නම්බර් එක. හොඳයි නේද? හොඳයි. मेन मे मगे व्हाट्सएप नंबे मे व्हाट्सएप मधुना මංගිතන්නේ අපේ දරුවන්ට මම පාඩුවක් සිද්ධ කරේ නැහැ. ඔබේ බයක කාලය තුල වඩා ප්‍රයෝජනවත් දේවල් බොහෝ දුරට මම කරයි කියලා මම විශ්වාස කරනවා පුතේ. හරි මේ ක්‍රමේ අනිවාර්යයෙන්ම වැදගත්. ඔගොල්ලෝ මේ ක්‍රමෙත් එක්ක ඉන්න පුතේ. ලබන සතියේ සඳහත් අපි අනිවාර්යයෙන්ම පහට අපි පන්තිය පටන් ගන්නවා. එතකන් ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක්. ඉස්සර රාත්‍රියනේ නේද? සුබ රාත්‍රියක් නේද? मैं पढ़ाई करने